Hi everyone, how are you? I think shaafm YouTube channel ka subscribe kar lete na hamu gudak aadrein piliganno. Hamu daam apni idhagan ne khata karan aadhe hitwa poda venasak karan noni kela bhi ma heater gan khata karan noni kela ding hamu madar ne kya na aadreniya nihatamani mama yara gudak aadrein. Hamle ma yegan ne kya na ma Sewwandi Ranathunga. තොර ඉන්ඩෝ ෂෝස් උත් තියෙනවා ආරාධනා ලැබෙනවා ඒත් එක්කම අලුතෙන් සින්දු දෙකක් කරන්න කියන්නේ ඒකේ වැඩ ඉවර කරගෙන යනවා ඊට පස්සේ ඉතින් අහන්න දෙන්න මේක ඉවර කරගත්තම ෂාඩ තමයි මුලින්ම ගෙනද්දේ නේද ඔව් අනිවාර්යෙන් හරි එතකොට මට තියෙනවා මේ ප්‍රශ්න අහන්න ලොකු ප්‍රශ්නයක් අහන්න තියෙනවා දැන් මේ දවස්වල හරියට කතා බහ වෙනවා අර ආටිස්ලා මේ ගණන් ගන්නවා මේ ආටිස්ලා මේ ගණන් ගන්නවා ඔයාලට මොකක්ද දෙය ගැන කියන්න තියෙන කියන්නේ හරියට Facebook එකේ social media වල කතා වුණා senior artist ලාට වඩා මේ අලුතින් ඇවිල්ලා ඉන්න artist ලා මෙච්චර ගණන් ගන්නවා shows වලට ඒක වැඩක් තියෙනවද කාටවත් ඒ කතාව? ඒ කතාව ඇත්තටම වැඩක් නැති කතාවක්. මම හිතන්නේ ඒක ඉතින් අපිට එහෙම කියන්න බෑ. ඒක තම තමන්ගේ විදියට එක්ක ඒ තීරණය කරන දෙයක්. එක එක්කෙනාගේ ඉල්ලුම හැටියට එක එක්කෙනා ඒ ගණන් ඒවා ගන්නේ. ඔව්. ඒගොල්ලෝ තීරණය කරන දෙයක් ඒක අපිට කියන්න බෑ. දැන් මට වුණත් සමහර වෙලාවට ෂෝ එකකට කතා කරපුවාම සමහර වෙලාවට කියනවා මෙයා මෙච්චරක් ගන්න මෙහෙම. මං කියන්නේ මට කාගේවත් දේවල් වැඩක් නෑ. මගේ ගන්න මම කියනවා මට ඒගොල්ලන්ගේ ගන්න වැඩක් නෑ. ඉතින් හැබැයි මට හරි සන්තෝසයි කවදාකවත් මම අහලා නැහැ. ඒ ගාන අසාධාරණයි කියනවා මම කියන ගාන. මොකද මම ගොඩක් වෙලාවට සල්ලි නෙමෙයි. මම මුල් තැන දෙන්නේ මනුස්සකමට ඇත්තටම. මොකද අසාධාරණව ගන්නේ නැහැ නංගී මේ ඒ මිනිස්සු ෂෝ එකක් කරොත් තමයි අපිට වැඩක් ලැබෙන්නේ. එතකොට අපි අසාධාරණ විදිහට එහෙම ගානක් කියලා අපි ගන්නේ ඒ සල්ලි. හැබැයි මේ මිනිස්සු කොච්චර හිතෙන් අර සමහරට හූල්ල ඒ සල්ලි ටික දෙන්නේ. හදිසියේ පාඩු වුණත් ෂෝ එක. ඉතින් ඒ වගේ. ඉතින් ඒක අපි ගොඩක් කලින් මම හිතන දේ තමයි සාධාරණ වෙන්න ඕනේ මොන දේ කරත්. දැක්කන් තැන්කියු. අර හිත හරි හොඳයි. හිත හොඳ වැඩි වෙලා අකරතැබ්බ වලට මූණ දීලා නැද්ද සෙවන්දියක් කියෝ. අපෝ අනන්ත වෙලා තියෙන ඔය ෂෝස් වල තමයි ඉතින් අර හිත හොඳ කමට සමහර වෙලාවට අපි ඇඩ්වාන්ස් නොගෙන යනවා ෂෝස් වලට. හැබැයි හරි මේ එහෙම ලොකුවට ගොඩාක් දේවල් නෑ මට එකක් දෙකක් වගේ. ඉතින් ඒව පාඩමක් හැටියට අරගෙන ඊගාව ස්ටෙප් එක හරියට තියෙනවා. ඉතින් සෙවන්දියක්ගේ මේ සාමාන්‍යයෙන් ලංකාවේ ආටිස්ට්ලා ගත්තාම දැන් මම සෙවන්දියක් ගැන කියනකොට අර නිහතමානීත්වය කියන එක අංක එකටම තියෙන චරිතයක්. දැන් ওই නිහතමානීකම කියන දේ නැතුව ශ්‍රේෂ්ඨය ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක්ට. ඒක ටිකක් අමාරුයි නේද? අපි හැමතිස්සෙම ඇයි අපි කියන්නේ ආඩම්බර වෙන්නේ ඇයි? අපිට ආදරේ මිනිස්සු ආදරේ වෙන්නේ අපි පුළුවන් තරම් නිහතමානී වෙන ගැන තරමට කොහොමත් මං ගැන කිව්වත් මේ ඉතින් මගේ විදිය තමයි. අර බොරු ආටෝප සාටෝප ඒව මොකුත් නැහැ. මේ මගේ විදිය. ඉතින් මට එහෙම රඟපාන්න දෙයක් නැහැ. මට මිනිසුන්ට එහෙම පෙන්වන්න දෙයක් නැහැ. ලැබෙන දෙයක් නැහැ. මේ මගේ විදියම තමයි. මොකද හිතෙන්නේ එදා ඉඳන් අද වෙනකන් ඔයාට තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මං හිතන්නේ වැඩි වෙනවා මිසක් දශමිකින්වත් අඩු වෙලා නැහැ. ප්‍රේක්ෂක ගැන ඔයාට ආදරේ කරන ඔයාගේ ෆෑන්ස් ලාගෙන මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම සන්තෝසයි. මොකද මම මෙතෙක් ගායනා කරේ පුංචි අම්මගේ ගීත පුංචි ගීත ගායනා කරන්න නැහැ. ඉතින් අවුරුදු 14ක් වෙනවා. නිරංජන සරෝජිනී මහත්මිය.
ඉතින් ඒ ගීතවලට ගොඩාක් ආදරේ මිනිස්සු ඉතින් මම මේ ඒ ගීත තමයි ඉදිරියට ඉදිරි પરම්පරාවට අරගෙන යන්නේ ඉතින් ඒ නිසා මටත් ලොකු ආදරයක් ඒ මිනිස්සුන්ගෙන් ලැබෙනවා හැමෝගෙම සහ මම හිතන්නේ මේ මගේ විදියට ගොඩාක් ආදරේ කරන අය ඉන්නවා හරිම සන්තෝෂයි නියතමානීව සතුට වෙනවා ආඩම්බර වෙනවා ඉතින් ෂාෆ්ම් ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ ඒ වුණාට ඉතින් ෂාත් එක්ක ඉන්න කට්ටියට මොනවද ඔයාලට කියන්න තියෙන්නේ ෂාෆ්ම් ගැන කියනවා නම් ෂෝස් යනකොට දාගෙන යන channel එක තමයි ෂාෆ්ම් මම හැමදාම කියන දෙයක් අපිව අවදි කරලා තියෙන channel එක තමයි ෂාෆ්ම් කියන්නේ يعني නිදිමත එනකොට දාගෙන යන අට කවදාවත් අර එහෙම නිදිමත දැනෙන්නේ නැහැ පුදුම විදියට ප්‍රබෝධමත් අපිට අර මුළු රාත්‍රී කාර්යම ගෙවන්න පුළුවන් ෂාෆ්ම් අහගෙන හිටියෝ ඒක අංක එක අනිත් ඒ මොකක්ද වෙනංගේ ෂා අහන කට්ටියට කියන්න තියෙන්නේ අහන කට්ටියට කියන්න තියෙන්නේ හැමදාම ෂාෆ්ම් එක ඉන්න මොකද අපි මොකක් හරි දෙයක් කරොත් අලුත් නිර්මාණයක් කරොත් කවදාවත් බෑ කියන්නේ නැතුව ඒක ප්‍රචාරය කරනවා. ඉතින් ඒ හින්දා අලුත් දෙයක් අහන්න ඕන නම් අහන්න ෂාෆ්ම්. එන්න බෑද ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. හා ලස්සනක අහන්න ෂාෆ්ම්. හරි ඊළඟදී අදට අපි මේ චුටි කතා බහ ඉවර කරන. ආයෙත් දවසක හම්බෙමු ෂාෆ්ම් YouTube channel එක subscribe කරලා තියාගන්න. 90.9 91.1 ෂාහගෙන ඉන්න. අපි ගින් යන. Bye.